ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින සැමරුම සඳහා තෝරාගෙන තිබෙන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයයි. මේ වන විටත් සමනල ක්‍රීඩාංගණය ඒ සඳහා සූදානම් වන අයුරු අද පෙරවරුවේ දක්නට ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැළිය පැවැත්වෙන අතර පෙළපාලිය අධිවේගී පිවිසුම් මාර්ගයේ ආසන්නයේ මහමෝදර රෝහල අසලින් ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය මෙවර මැදින් රැළිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී. එහිද මේ වන විට හෙට රැලිය සඳහා සියලු කටයුතු මෙලෙස සූදානම් වන අයුරු දක්නට ලැබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැලිය පැවැත්වෙන අතර මේ පෙළපාලිය මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැලියක් කිරුළපන් ලලිත් ඇතුළත් මුදල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා සූදානම් වන අයුරුද අද පෙරවරුවේ දක්නට ලැබුණා. නාරායන්පිට ශාලිකා ක්‍රීඩාංගණයෙන් මේ රැළිය ආරම්භ වීමට නියමිතව තිබුණත් ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ශාලිකා ක්‍රීඩාංගණයේ ඉදිරිපිටින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ඒ සංවිධායකවරයෙකු අපහා පැවසුවා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම මෙවරද පැවැත්වෙන්නේ හැව්ලොක් ටවුන්හි BRC ක්‍රීඩාංගණයේදී. හෙට පැවැත්වෙන රතු මැයි රැළිය වෙනුවෙන් මෙලෙස ඔවුන්ද ලහිලයේම සූදානම් වන අයුරු එහිගිය අපට දක්නට ලැබුණා. දෙහිවල SS ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මැයි පෙළපාලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සියලුම නායකයින් එක්වීමට නියමිතයි. මේ අතර තවත් පක්ෂ හා සංවිධාන රැසක් කොළඹ හා පිටපළාත්වල හෙට මැයි දින සැමරුම් රැලි හා පෙළපාලි සංවිධාන කර තිබෙනවා.